දෝෂණය වංශාව, නාස්තිය, අක්‍රමිකතා සහආකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියෙන ටෙලිවිෂන් ටෙලිවැැකිය දැන්.ටෙලිවිෂන් ටෙලිවැිය. දලියන්නේ හාරසිය පනස්තුම් වැනි ටෙලිවැකේ කතානායක මේ ඊයේ ඔන්ලයින් සේෆ්ටි පනතට අත්සන් කලා නෙනේද දැන් මේ ඔන්ලයින් සේෆ්ටි පනත වගේම ඔය ත්‍රස්ත විරෝධී පනතත් මේ ආණ්ඩුවේ අවශ්‍යතාවන් අනුව තමයි ඇත්තමකි වොත් එලියට ආ වෙනේද ආ්ඩුව අවශ්‍යතාවයන් අනුව විශේෂයෙන් මේ පනත් ගැන කතා කරන්ට ප්‍රථම අප දැනගතයුතු කාරණා කිහිපයක් තිේෙනා එ නිසා ඇත්තටම එක ටෙලිවැැකයකින් මේ මාතෘකාව කතා කරලා හවර කරන්ට අමාරුයි.ඒ වගේම මේ මාතෘකාව මෙයර හුදෙ රස්ස නහර පිනායන්නක් එහෙමත් නෙවෙේ. එවුනාට ඇග කිලිපොලායන්ට තරම් කරුණුකාරණාණන් තියෙනවා ඔහොඳේ නමුත් බුද්ධිමත් යන් නේද සක්‍රීිය පපුරවැසියන් නිර්මාණය කිරීම නිර්මාණය වේවායන් අපඒකම ප්‍රාර්ථනයයිනි ටෙල්වියක ප්‍රාර්ථනය තමයි ඒක මේ මාතෘකා අමතක කරලා මගහැරල පැනලයන්ට බෑ එහම යන්න නෙත් නෑ මේ තාක් එහෙම ගිහිල්ලත් නෑ අනික ඇත්තලියන්ට කියන්ටයි යාඒ බිම ඉඳගන්ටයි හිරේයන්ටයි බයිවෙන්ට දෙයක් නෑ. හිරේ විලංගුවයන්ට ලැඩ්ජවෙන්ට ඕනේ හොරකම් කරලා වංචා කරල ශ්‍රී දූෂන වලේද න බැක්කු ක මිස. ගහලලා ආං ඒ වගේ වැඩකරල තමයිති හිරේවිලංගේයන්ට ලැජ්ජවෙන්න ඕන නේද. රටක් පෙනුවෙන් ඇත්ත ලියන්න බයවුණොත් ඇත්ත කියන්න බයවනොත් මුළු රටම පාලකින්ගේ වහලුන් බවට පත්වෙන්ට පුළුවන්. මුළු රටම පාලකින්ගේ වහළුන් බවට පත්වෙන්ට පුළුවන්. වහල්ු වෙලා ජීවත්තෙනවට වඩා වටිනෝ අනේද සටන් කරලා මීියනේක. දැම්බලමු මුලින් මාපී තේරුම් ගතයුතු මාතෘකා මොනවදද කියලා. සෙන්සshipිප් නැත්තම්, වාරණය කියන්නේ කුමක් ද සෙන්න්සර්ශිප් නැත්තම් වාරණය කියන්නේ කුමක්ද ඉළඟට මේ රෙගියුලේෂන් ඒඇන්නේ න්‍යාමනය කියන්නේ කුමක්ද න්‍යාමනය කියන්නේ කුමක් ද ඉළඟට මේ පුරවැසි මාධ්‍යයකයන්නේ කුමක්ද ඒකයන්නේ සිටිසන් ජර්න්ලිසම් කියන්නේ කුමක්ද ඒක මතාව වැදගත් මාතෘකාවක්කෙනවා අධිපති මාධ්‍යය ඒකයන්නේ ඔතෝරිටේරියන් ජර්ලිසම් හොඳේ ඔතෝරිටේරියන් ජර්න්ලිසම් මේ කියන මාතෘකා අර්ථ නිරූපණය කරගත යුතුමයි. මුලින්ම යමු මේ අපේ ඇත අතීතයට. අපේ රටේදී ඈත අතීතට යනවිට අපිට රජවරු. ප්‍රබුහුන් යතිවරුන් ආද ඉහල තලවල අයව මුණ ගැහෙන අනේද. ඒ කාලේ බොහෝ වෙලාවට මේ ලිකිිතවා අදහස් දක්වාන්ට ලිකිතව විතරක්න මේ ප්‍රසිද්ධිය අදහස් දක්වාන්නටත් හොදේ වාචික හයි තිබුණනෙත් ඔවන් ය කියන පැලැන්තියට රජවරුන්ට, ප්‍රබ්බහුන්ට යතිවරුන්ට එහෙමතමයි ඒ කාලේ මේ තේර්ණ සිංහලෙන්කි වොත් ස්‍යවේදන හෙමත් නැත්තං කමිකේෂන් බලය තිබුණනේ හරිද එහමතමයි අපට මුලින්ම ඒ සං්‍යවේදන අධිපතිවාදයක් එහම ඉතිහාසේ දක්නට ලැබෙන. මේ තත්ත්වේ වෙනසක් දකින්ට ලැබෙන්නේ ඔය මේ සීගිරිය නිර්මාණයවීමත් සමඟ කියලායි අපිට නම් හිතෙන්නේ හොඳදේ පැරණි මේ සීගිරි කුරුටුගේ එකැනෙ ක්‍රිස්තුවර්ෂ හය සහ හත්වන සේවසල්ට අයත් කියලා විශ්වාස කරවානේ ආරම්භක පැරණිකුරටුගේ මේ සීගරිී කුරුටුගේ කාගෙවත් උපදෙස් අධික්ෂණය මත ලියවුනා කියලා හිතන්ට අමාරුයි හොඳ වෙලාවට මේ කාශ්‍ය පරජුට එහෙම වාරණයක් දාන්ට හිතෙන්ට නැති වැතිනේද ඒ විතරක් නෙ මේේ එහම වනාානං සීගිරි අසරාවන්වත් වාරණය වෙන්ට තිබුණා ඇත්තටම අතීතට යනකොට ඔය තමයි මේ පුර වැසි මාධ්‍ය කරනේ හෙමත් නැත්තම් සිටිසන් ජර් ලිසම් වලට ඇත්තතාතීතයෙන් ලැබෙන හොඳ උදාහරණයක් හොඳේ ඒකඇන්නේ ඉහල්ල උපදෙශ නැතිව ඉහල්ල උපදේස් නැතිව නේද රසවතුන් තමන්ට හිතුණු දේවල් සටහන් කිරීම. ඇඳීම කෙසේ නමුත් ඔය උපතින්ම වර ප්‍රසාදලත් පවුල්වල අයට උරම වුණු අදහස් පල කිරීමේ අයිතිය එක්දා හර්සිය පනහිදි ගුණ අකරු අමනන මුද්‍රණ තාක්ෂණයවා ගැනිීමමත් එක්ක ක්‍රවාක්‍රමයෙන් වෙනස් වෙන්ට පටන් ගත්ත. හොදේ ජනතාව අතට සනිවේදන බලය ලැබන විට මතකතියාගන්න ඈත අතේතයේත් ප්‍රබහුවරුන් කැළඹුුණා බයවුුණ. හැම ඒකාම පොත්ලියන්ට දැනුමහා උගත්කම උර්ම කරගන්නකොට අතීතය වූ වර ප්‍රසාදලත් පැලැන්තිය බිය වුනා. අරඔක්කොම ඉගෙනගන්න කොට අපේවත්තේ පොල් ගෙඩියක්කත් කඩා ගන්නට එකක්ින්. හොයා ගන්නට බැරිවේවි කියෙලා මතක හල ඒන දෙදදා ප්‍රභූන් කිව්ව ප්‍රසිද්ධ කතාව නේද. කොහමන මුතුන් මුද්‍රණ යන්ත්‍රය රේඩියෝ සහ රූපවාහෙනයක්ත් එැක්ක ප්‍රකාශකෙන් බිහිවුණ කතුවරුන් බිහිවුුණ මාධ්‍ය අයිතිකරුවන් බිහිවුණා එබගේමයි වැටු ලබන මාධ්‍යවේදින් බිහිුුණ. ඒ එක්කම බිහිවනා මතකතියාගන්ට තොරතුරු පාලනය කරන පිරිසුත් හොදේ එකඇන ොරටු පාලකින්? විශේෂයෙන් අපේ රටාරන් බලමු රේඩියෝ එන්නේ එක්දාා සමසය ඇතිහේදී. රේඩියෝ මහා භයානක පෙට්ටියක් ලෙස තමයි එදා හැඳින් වුනේ. එයටට පස්සේ එක්දා සමසය හැටේ හැත්තඇාවේ ඔය චිත්‍රකතා හරි ප්‍රසිද්ධ වුණ. එදා චිත්‍රකතාවලට එරිවම් මහා චෝදනා රැල්ලක් හැදනාා අපේ උරුමය විනාශ කරනවා ප්‍රචන්්ඩත්වය පත්‍රවනවා අපේ දරු දැරියන් විනාශ කරනවා කියලා චිත්‍රකතා ගිනි තියෙන තැනට. හරිද මහාවිරෝධයක් ආව හොදේ එක්ද සය හැත්තනමම්. මේ අසුව අතर ඒ කාලෙදි විශෂණය අපේ රටේවා ඒකට මුල්කාලෙකුවේ යක්ෂයගේ පෙට්ටිය කියලා හොඳේ අපේ රටේ අනාගතයම යක්ෂයාගේ පෙට්ටිය නිසා විනාශ වන බවට එදා ජනමතයක් ගොඩ නැගු අ හොඳේ දැන් අද අන්තර්ජාලයහ වත්න් ඉන්ටනෙට් එක ගැන ආණ්ඩුවක්ම පෙරටැඇවිල්ලා කවරුත්න මේ පෙරටවිල්තින් ආණ්ඩුවක්ම පෙරටඇවිල්ල නේද දකුණුඋපය ස්සර හටතිේලා න්‍යයාමනේද හෙමත් නැත්තම් වාරණේද මේ කරන්ට හදා නිිකෙ තරු ගටවඕේ හොඳ ඕ, ඉදිරි ටෙලිවැකිවලින් සාක්ෂි සහිතව මේ අනපනත් ගැන කතා කරමු. ඥ්‍යාමනේදු වාරණේද මේ කරන්න හදන්න කියලා. අපව නැවතත් ගල්යුගේ් අරයන්ටද හෙමත් නැත්තම් වහල්ලු බවට පත්කරගන්ටද මේ අනපනත්වොස්සේ හදන්නේ කියලා අපි පරිස්සමෙන් විග්‍රහ කරල බලමු කියේලා ඔන් අද ටෙලිවැකිය අවසන් කරනවා.